ආයිබෝවන් සුබම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා හිරු වටා සිටින ඔබ සෑම දෙනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2019 වූ පෙබරවාරි මාසේ 15 වෙනිදා සිකුරාදා නවම් මස පුර දසවක තිතිය තමයි අද දවස පුරාවටම පවතින්නේ. ඒ වගේම තමයි උදෑසන හිරු උදාව 6:28ට සවස හිරු බැසීම සටහන් වෙලා තිබෙනවා සවස 6:22ට. රාත්‍රී 8:48 දක්වාම අඟහරුට අයත් මුවසිරස නැකතේදී පවතින අතර ඉන්පසු රාහුට අයත් අද නැකත ලැබීමට නියමිතයි. අද දවසේ මරුසිරිතේ ගිනි කොළ නිසාවෙන් ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු උතුරු දිශාව බලා කිරීම වඩාත් වැදගත් වෙනවා. උදෑසන 10:55 සිට මධ්‍යහන 12:24 දක්වා කාලය රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මඟහරුවල ඔබේ කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. අඟහරුට අයිති නැකතක් තමයි අද දවසේදී පවතින්නේ. එනිසා විශේෂයෙන්ම සෑම දෙනාම තමාගේ ආවේගශීලීත්වය පාලනය කරගෙන කටයුතු දියත් කිරීම අද දවසේ සාර්ථකත්වය ගන්න පහසුවීම හැකියාව ලැබෙනවා. හැකියාවක් තිබෙන ලග්න ભેදයකින් තොරව සෑම දෙනාම තමන් අදහනා වූ කුමන හෝ සාසුරයකට තල තෙල් අබ තෙල් මිශ්‍ර කළ පහනක් දැල්වලා දවසේ කටයුතු වලට ආශිර්වාද ලඟා කරගන්න යහපත් දවසක් බවට පහසුවීම පත්කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නට කොයි වගේ ඉරණමත් ඉරණ කරයිද යනවාක අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වන මේෂ ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු. එකී අඟහරුට තමයි අද දවසේ නැකතේ හිමිකාරීත්වය දරන්නේ. එකී අඟහරු ලග්නගතව බලවත් වල පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගයකින් ගමන් කරනවා. ඒ වගේම තමයි සෙනසුරු සහ සිකුරු ලග්නේ නමවැන් වූ පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී මෙතුවක්කල් ලග්නෙන් දෙවැන් වූ ධනස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් සිටි සඳු අද උදෑසන 9:30ට ඔබේ ලග්නෙන් තුන්වැන් වූ වික්‍රමස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. ලග්නෙන් 8වැන් වූ බාධකස්ථානගතව බ්‍රහස්පතිගේ ගමන අද දවසේ මේෂ ලග්නිමියන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් පහසුවෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. කතාවේ බලෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි කායික ශක්තියින් තුලින් පවා තමන්ගේ හැකියා දක්ෂතා පෙළම ගන්න හැකියාව ලැබෙනවා. එනිසා විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු වලට සහසම්බන්ධ වෙච්ච මේෂ ලග්නිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගන්න පුළුවන්. ආවේගශීලී ගති ලක්ෂණ තරමක් ප්‍රබල කරන ආකාර පවතින නිසා ගෙදර දොර වගේම රැකී රක්ෂා වටපිටාව තුළ පවා ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගෙන කටයුතු දියත් කරන්න මේෂ ලග්නේ හිමියන් අමතක කරන්න එපා. උණ ප්‍රතිශාව වැනි බෝන රෝග පීඩා ඔබට අහිතකරතා ගෙන දෙනවා. අවේලාවේ ස්නානය කිරීමවලදී තමයි මේෂ ලග්නේ හිමියන් වඩාත් පරිස්සම් වෙන්න ඕන. රෝස පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. දෙවන රාශියෝ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු යෝගකාරක සෙනසුරු සමග සංයෝග වෙලා ලග්නෙන් 8වැන් වූ බාධකස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම තමයි ලග්නගතව මෙතුවක්කල් බලවත් වෙමින් ගමන් කරමින් සිටි සඳු අද උදෑසන 9:30ට ඔබේ ලග්නෙන් 2වැන් වූ ධනස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම දිනයට අධිපති නැකත හිමි අඟහරු ලග්නෙන් 12වැන් වූ වැයස්ථානගතව ගමන් කරනවා. සෙනසුරුගේ ලග්න අෂ්ටම නැමැති ඒ රාෂ්ට්‍රක තත්වකුත් පවතින දවසක් අද. බ්‍රහස්පතිත් ලග්නෙන් 7වැන් වූ විවාහස්ථානගතව ගමන් කිරීම කොතරම් කරදර බාධා යෙදුනත් පවුලේ උදවිය සමග ඒවා බෙදා හදා ගැනීම ඒ සඳහා විසඳුම් සෙවීමට ඔබ විසින් ගනු ලබන උත්සාහයන් නිසා පවුලේ උදවිය අතර සතුට සමගිය සහජීවනයේ වර්ධනය කර ගන්න පුළුවන්. අමතක කරන්න එපා මූල්‍ය ගනුදෙනුවලදී වෘෂභ ලග්නිමියන්ට අද දවසේ හිතකර තත්ත්වයන් නෙමේ ගෙන දෙන්නේ. අධික අනුකම්පාව වගේ මන්න අය පමණට වඩා විශ්වාස කිරීම ඔබගේ චරිතයේ දක්නට ලැබෙන ප්‍රධානතම අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ නිසා රැවටීම් මුලාවේ වැටීම් වලට හසුවීමේ ඉඩකඩ පවා ඉහළ මට්ටමක පවතින බව සිහි තබාගෙන තමයි අද දවසේ වෘෂභ ලග්නිමියන් කටයුතු කළ යුතු වන්නේ. ගනුදෙනුව ආදී හවුල් ව්‍යාපාර ආදී වගේ කටයුතු ආරම්භ කරන්න තියෙනවා නම් තව දවසකට දෙකකට එවැනි කටයුතු කල් දැමීම තමයි වඩාත් ඥානාන්විත පියවර වෙන්නේ. වම් පාදාශ්‍රිත ආබාධතා ගෙන දෙන්න පුළුවන්. ඒ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කරන්න රන්වන් පැහැ තමයි ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. තුන්වන රාශියෝ මිථුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ ලග්නේ 9වැන් වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ.
ඒවගේම තමයි ලග්නේ 8 වෙනි රාජ්‍යකාරක රවි සමග කේතුගේ ගමන සිද්ධ වෙදී ලග්නේ 2 වෙනි වූ ධනස්ථානගතව රාහුගේ ගමන දක්නට පුළුවන්. මෙතුවක්කල් ලග්නේ 12 වෙනි වූ වැයස්ථානගතව ගමන් කරමින් සිටි සඳු අද උදෑසන 9:30ට ඔබේ ලග්නට ප්‍රවේශ වීමත් දක්නට පුළුවන්. එනිසා විශේෂයෙන්ම මිතුණු ලග්නේ හිමියන්ට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන අද දවස තුළ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන් දිය රාශිත ජලය ආශ්‍රිත ව්‍යාපාර ආදී කටයුතු කරන උදවියට වගේම පොළොව සම්බන්ධව කටයුතු කරන උදවියටත් සුවිශේෂී වරප්‍රසාද ජයග්‍රහණත්පත් කරගන්න පුළුවන්. ඔබ මැණික් ආශ්‍රිත කර්මාන්තයක නිරත වන කෙනෙක් නම් සුවිශේෂී ජයග්‍රහණත්පත් කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. දිනයට අධිපති නැකත හිමි අඟහරු ගමන් කරන ලග්නෙන් 11 වෙනි වූ අයස්ථානගතව ප්‍රබල ධන යෝගයක් නිර්මාණය කරමින් තමයි අඟහරුගේ ගමන සිද්ධ වෙන්නේ. එනිසා ඔන්න ලොතරැයි වාසනාවක් ආදී උරගා බලන්න මිතුරු ලග්න හිමියන් අමතක කරන්න එපා. ලේ ගමන් කරන සියුම් නාරාශිත රෝග පීඩා මතු කරනවා. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. විසිතුරු වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත්චරන්න සුභම සුභ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සඳු මෙතුවක්කල් ගමන් කරේ ලග්නෙන් 11 වෙනි වූ අයස්ථානගත වූ උච්ච බලයෙන් යුතුව. අද උදෑසන 9:30ට එකී සඳු ඔබේ ලග්නෙන් 12 වෙනි වූ අයස්ථානයට ප්‍රවේශ වුණා. ලග්නෙන් 7 වෙනි රවි පිරිවරාගෙන කේතුගේ ගමන සිද්ධ වෙද්දී ලග්නගතව රාහුගේ ගමනක් දක්නට පුළුවන්. දිනයට අධිපති නැකත හිමි වෙන්නේ අඟහරුට. එකී අඟහරු කටක ලග්න හිමියන්ගේ යෝගකාරක ග්‍රහය. එකී අඟහරු ලග්නෙන් 10 වෙනි කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් වගේම සෝසේස්ත්‍ර බලයෙන් යුතුව තැන්පත් වීම නිසා පංචමහා පුරුෂයෝගයක් වන රුචක නැමැති යෝගකින් ගමන් කරනවා. ඔන්න කටක ලග්න හිමියන්ට කාලෙකට පස්සේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රැකී රක්ෂා ආශ්‍රිත දියුණුවට ඉතාමත් යහපත් ආරක්ෂකංශ නීතිඥ වෘත්ති වගේම සන්නිවේදන ශේෂ්ත්‍රයන්ට සම්බන්ධ වෙච්ච කටක ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. කාන්තා පාර්ශ්වයන්ගෙන් අනපේක්ෂිත කරදර විපත් ගෙන දෙන්න පුළුවන්. ඔවුන් සමග ගනුදෙනු ආදිය කරද්දී වඩාත් කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. ඔවුන් නිසාවෙන් රැවටි මුලාවේ වැටීම විතරක් නෙමෙයි චරිතයට කීර්තියට තදබල හානි සිදුවීමේ ඉඩකඩ පවා අද දවසේ මතු කරලා තිබෙනවා. ජලාශ්‍රිත විපත් සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා ගංගා ඇල දොළ ආශ්‍රිත ස්නානය කිරීම, පිහිනීම, කිමිදීම වැනි කටයුතු වලදී කටක ලග්න හිමියන් වඩාත් පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. විදේශගත ගමන් බිමන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වන කටක ලග්න හිමියන්ට තමගේ බලාපොරොත්තු අභිමතාර්ථයන් සාර්ථක කරගන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. සුදු පැහැති වර්ණයෙන් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවි ලග්නයෙන් 6 වෙනි වූ රෝගස්ථාන එසේ නැතන සතුරු ස්ථානගතව ගමන් කරන කේතු සමග සංයෝග වෙලා අමතක කළ යුතු නැහැ. ලග්නයෙන් 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව තමයි දිනයට අධිපති නැකත හිමි අඟහරුගේ ගමන සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ සිංහ ලග්න හිමියන් කරන කියන කටයුතු වලට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් අවහිර වන ආකාර ගෙන දෙනවා. එනිසා විශේෂයෙන්ම උදෑසන සිටම සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් යහපත් වෙනවා. දුර බැහැර ගමන් බිමන් ටිකක් බහුල කරන ආකාර අද දවසේ සිංහ ලග්න හිමියන්ට ගෙන දෙනවා. නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් ශාරීරික අප්‍රාණිකත්වයන් වගේම උදරාශ්‍රිත උෂ්ණාධික රෝග පීඩා මතු කිරීමේ ඉඩ කඩ පවතිනවා. අන්න එවැනි රෝග පීඩා තත්වයන් ඔබගේ කටයුතු වල සාර්ථකත්වයට තදබල පීඩා කරදර ගෙන දෙන දවසක් වීම නිසාවෙන් ඉතාමත් චල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. මුත්‍රාශ්‍රිත රෝග පීඩා පවා සවස් කාලයේ ඔබට උත්සන්න වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දැක්වීම වඩාත් වැදගත්. දැනුගත් අයගේ වගේම ආගමික අධ්‍යාපනික අංශවල උසස්තාවයේ උදව් උපකාරන වඩුවම උදා කරගන්න අද දවසේ සිංහල ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. දැනුම හැකියා දක්ෂතා වර්ධනය කරගන්න වගේම ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන සිංහල ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා ආදීන් පරිසම් වෙලා අද දවසේ කටයුතු ආරම්භ කරදී රතු පැහැති වර්ණයෙන් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. 6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නයෙන් 6 වෙනි වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ විතරක් නෙමෙයි ලග්නයෙන් 8 වෙනි වූ බාධක ස්ථානගතව දිනයට අධිපති නැකත හිමි අඟහරුගේ ගමන සිද්ධ වෙනවා. විශේෂයෙන් අද දවසේ කරන කියන කටයුතු තරම් නෙමෙයි කරන්න බලාපොරොත්තු වන කටයුතු වලටත්
කන්‍යා ලග්නියන්ට අනපේක්ෂිත කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. පවුලේ සතුට සැනසුම සහජීවනයේට තෙවන පාර්ශවයන්ගේ තදබල පීඩා කරදර ගෙන දෙනවා. ඔබගේ කටයුතු වලට පවා අන් අයගේ අතපෙවීම බාධා කිරීම මැදේ තමයි අද දවසේ කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව කන්‍යා ලග්නියන් වැඩි අවධානයක් යොමු කළා දවසේ කටයුතු දියත් කිරීම වඩාත් වැදගත් වෙනවා. දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිටස්තරය සමකන ගනුදෙනු අතිසාර්ථක කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා. විදේශගත හිතමිත්‍රාදීන් වගේම ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර පවා නොඅඩුවම ලැබෙන දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. මුත්‍රාශ්‍රිත රෝග පීඩා තමයි ඇති කරන්නේ. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි කලක් යටපත් වෙමින් තිබූ අදහසක් සාර්ථක කරගන්න ඔබ විසින් දරුණු ලබන උත්සාහයන්ටත් අතිසාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ ඉඩකඩ කන්‍යා ලග්නියන්ට එදී පවතින බව අමතක කරන්න එපා. ලා කොළපැහැති වර්ණයෙන් සැරසිලා අද දවසේ කටයුතු දියච්චරන්න. සුභම සුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. හත්තර රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු වික්‍රමස්ථානය වූ තුන්වැනි යෝගකාරක සෙනසුරු පිරිවරාගෙන ගමනේ දෙදී තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථානගතව බුදගේ ගමන වගේම ලග්නෙන් හත්වැන්න වූ විවාහස්ථානගතව අඟහරු බලවත් වෙලා පවතින්නේ දිනයට අධිපති නැකතේ හිමිකාරිත්වය දරමින්. රුචක නැමැති පංචමහා පුරුෂ යෝගයක් උදා වෙලා පැවතීම තුලා ලග්නියන්ට සුවිශේෂී වරප්‍රසාද ගෙන දෙනවා. යුග ජීවිතාසිත තිබුණා වූ මත ගැටුම් කාර්යී තත්ත්වයන් निराකරණය කරගන්න නොහොඳ නොකඩු තත්ත්වයන් වගේම අසමගිතා තිබුණා නම් අන්නේ වෙන්නේ තත්ත්වයන් ඉවත් කරගෙන පවුලේ සතුට සැනසුම සහජීවනය වර්ධනය කරගන්න අද දවසේ තුලා ලග්නියන්ට අවකාශ ලැබෙනවා. මෙතුවක්කල් ලග්නෙන් අටවැන්නේ ගමන් කරමින් සිටි සඳු අද උදෑසන 9:30ට ඔබේ ලග්නෙන් නමවැන්න වූ පුණ්‍යස්ථානයට ප්‍රවේශ වීමත් ඉතාමත් යහපත් වෙනවා. කරන කියන කටයුතු වල අතිසාර්ථකත්වයේ අත්පත් කර ගන්න පුළුවන්. පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වගේම යකඩ ලෝහාශ්‍රිත කර්මාන්ත ව්‍යාපාරාදී කටයුතු කරන උදවියට සුවිශේෂී වරප්‍රසාද ගෙන දෙන දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. සුරතල් සතුන්ගෙන් වගේම විෂසහිත සර්පාදීන්ගෙන් කරදර විපත් ජන දීමේ ඉඩකඩ තිබෙන නිසා එවැනි කටයුතු වල යෙදෙනවා නම් තමන්ගේ අර පරිස්සම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. පිය පාර්ශවීය අසනීප තත්ත්වයන් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය කිරීම තරමක ඉහළ මට්ටමක පවතින බවත් සිතාබාගෙන දවසේ කටයුතු දියච්චරන්න. ක්‍රීම් පැහැය තමයි තුලා ලග්නයේ උපන් ඔබේ ජයග්‍රාහී වර්ණයේ වෙන්නේ. අටවන රාශිය වෘච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු. එකී අඟහරු ලග්නෙන් හයවැන්න වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කරන්නේ අද දවසේ දිනයට අධිපති නැකතේ හිමිකාරිත්වය දරමින්. ඒ වගේම තමයි ලග්නගතව බ්‍රහස්පති ගමන සිද්ධ වෙද්දී ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව සිකුරු සහ සෙනසුරුගේ ගමන දක්නට පුළුවන්. ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව කේතු රාජ්‍යකාරක රවි පිරිවරාගෙන ගමන යෙදෙනවා. බොහෝ විට අද දවසේ වෘච්චික ලග්නියන්ට කොතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මැඩගෙන ඉදිරියට මේ ග්‍රහ බල ශක්තිය නිර්මාණය වී පැවතීම ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි අද දවස් තුළ ඥාති හිත මිත්‍රාදීන්ගේ යම්කිසි අසනීපයක් වියෝවක් වෙනුවෙන් කෙටි ගමන් බිමන් බහුල කරනු ලබන අතර නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් ශාරීරික අප්‍රාණිකත්වයන් පවා ගෙන දීමේ ඉඩකඩ ඉහළ මට්ටමක පවතින බව උච්චික ලග්නියන් අමතක කරන්න එපා. දුවා දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳව වැඩිපුර සතුටු වීමේ ඉඩකඩ පවා අද දවසේ සවස් භාගය වන විට උච්චික ලග්නියන්ට ගෙන දීලා තිබෙන්නේ. කෙසේ වුවත් වම් මත වම් පාද ආශ්‍රිත ආබාධතා වලින් වඩාත් පරිස්සම් වෙන්න. මොකද සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයේ අවසාන කාල පරිච්ඡේදයේ පසු කරන නිසාවෙන් දම්පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියච්චරන්න. සුභම සුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. නමෝන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ලග්නයෙන් දොළොස්වැන්න වූ වැයස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි සිකුරු සෙනසුරු සමග සංයෝග වෙලා ලග්නගතව ගමන යෙදෙද්දී ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානගතව කේතුත් අද දවස තුල ගමන් කරනවා. විශේෂයෙන් මූල්‍ය ගනුදෙනු වලදී ධනු ලග්නියන් වඩාත් පරිස්සම් වෙන්න. ණය මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදීත් ධනු ලග්නියන් වැඩි පරිස්සමෙන් යුතුව කටයුතු කරොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි
වැඩිහිටි ආදීන්ගේ වෙනුවෙන් අද දවසේ ගනුදෙනු ආදිය කරද්දී ඔවුන් සමග විහිළු තාලු ආදිය කරද්දිත් වඩාත් පරිස්සම් වෙන්න බොහෝ විට ඔවුන් සමග තිබෙනා හොඳ හිත පළුදු වීම සතුරු කරදර පීඩා ආදිය වගේම සමීපතෙන් දුරස් වීම දනු ලක්ණීමියන්ගෙන් ගෙනදෙන දවසක් වීම නිසාවෙන් අද දවසේ වැඩි ඇහුම්කම් දෙන්නේ බවට පත් උනොත් තිබෙන අවහිරතාවට පහසුවෙන් මග අරව ගන්න පුළුවන්. සෙනසුරුගේ ලක්ණේ රාෂ්ට්‍රක තත්ත්වයේ අවදි ප්‍රබලතම කාලයේ පසු කරන බවත් දනු ලක්ණීමියන් තරයේ සී තබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. වම් මත වම් පාදාසිත ආබාධතා සිදුවීමේ ඉඩකඩ ඉතාමත්ම ඉහළ මට්ටමක පවතින නිසාවෙන් සංචාරක ශේෂ්ත්‍රයන්ට සම්බන්ධ වෙච්ච දනු ලක්ණීමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීමේ ඉඩකඩ උදා වෙච්ච අද දවසේ තිබෙනව ග්‍රහසිත්තම තුල නිර්මාණය වෙලා පවතිනවා. ධනෙහි සාසිත රෝග පීඩා බහුල කරනවා. ඒ පිළිබඳව ටිකක් හිතල මතල දවසේ කටයුතු දියත් කරන්න රෝස පැහැ තමයි ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු ලග්නෙන් 12 වැනි වූ ඈස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. එහි යෝගකාරක සිකුරුත් සංයෝගවල පවතිද්දී ලග්නගතව කේතුත් ලග්නෙන් 7 වැනි රාහුගේ ගමනක් දක්නට පුළුවන්. ඒ වගේම තමයි ලග්නෙන් 4 වැනි වූ ගෘහස්ථානගතව අඟහරු බලවත්වල පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගකින් ගමන් කරනවා. විශේෂයෙන් මකර ලග්නයේ උපන් ඔබටත් අද දවස තුල තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විදේශගත අධ්‍යාපන විදේශගත රැකියා විදේශගත පදිංචීන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන මකර ලග්නීමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් ඉහළ මට්ටමින් ඉවහල් වෙනවා. ඒ විතරක් නෙමෙයි සේවක සේවිකාදීන් සම්බන්ධව ඔබ ව්‍යාපාරාදී කටයුතු කරන කෙනෙක් නම් තීඳු තීරණ ගනිද්දී වඩාත් පරිස්සම් වෙන්න. මොකද අද දවසේ ඔබ විසින් ගනු ලබන තීඳු තීරණ පිළිබඳ මහත් වූ පසුතැවිලි වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා බුද්ධිමත් සිතින් යුතුව කිරාමැනලා දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. නිර්මාණකරණයට දක්ෂ කෙනෙක් නම් ඔබ අද දවස් තුළ ඔබගෙන් බිහිවන්නා වූ නිර්මාණ අන් අයගේ අගය කිරීම පැසසීම් වලට පවා ලක්වීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. හැකියාව තිබෙන උදෑසනමලා නිල්පැහැති වර්ණින් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න සුභම සුභ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 11 වන රාශිය කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නගතව බුධ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නයේ 3 වැනි වූ වික්‍රමස්ථානගතව දිනේට අධිපති නැකත හිමි අඟහරුගේ ගමන සිද්ධ වෙනවා. ලග්නයේ 12 වැනි වූ වැයස්ථානගතව රාජ්‍යකාරක රවි සහ කේතුගේ ගමන සිද්ධ වෙන නිසාවෙන් නීති කරදර පිළිබඳව නම් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ණය මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදීත් ඒ වායේ තිබෙනා වූ නීතිමය තත්වයන් පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමීපතම හිතවතුගේ වුවත් අප ආදියට අස්සම් කරද්දී නම් කුම්භ ලග්නීමියන් දෙපාරකට වඩා වැඩි වාර ගණනක් සිතා බැලීම වඩාත් වැදගත් වෙනවා. මොකද ඒ ආශ්‍රිත අර්බුදකාරී වටපිටාවන් ගොඩනැගීමේ ඉඩකඩ ඉහළ මට්ටමක පවතින නිසාවෙන් බොහෝ විට අද දවසේ තිබෙනා වූ මානසික ව්‍යාකූලත්වය නිසාවෙන් සමබරතාවයේ ගිලිහි යාමේ ඉඩකඩ පවතිනවා. වෙනදාට වඩා තමගේ පෞරුෂයට යම් යම් හානිකර සිදුවීම් සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා ඉතාමත් කල්පනාකාරීව ඇසුරු කළ යුත්තේ කවුද නොකළ යුත්තේ කවුද යන වග වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මස්පිඩු ආශ්‍රිත රෝග පීඩා බහුල කරන දවසක් වීම නිසාවෙන් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විදේශගත හිතමිත්‍රාදීන්ගේ උදව්පකාර ලබන්නත් උදා වෙච්ච අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් වැදගත්. හැකියාවක් තිබෙනම් කුම්භ ලග්නයේ උපන් ඔබ රෝස පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න සුභම සුභ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශියෝ මීන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවසේ ඔබගේ ලග්නයට කොයි වගේද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් අද දවසත් ගමන් ආරම්භ කරන්නේ ලග්නේ 9 වැනි වූ පුණ්‍යස්ථානගතව. පෙර පින් පළ දෙන දවසක් ඇතුළත අද දවසේ මීන ලග්නීයයන්ට හඳුන්වන්න පුළුවන්. උදෑසන සිටම තමන් ආගමික කටයුතු වල වෙනදට වඩා වැඩි නැඹුරුතාවයක් ගෙන දෙනවා. ආගමික නායකාදීන්ගේ ඇසුරත් නොඅඩුවම ලැබෙනවා. දානමාන පුණ්‍ය කර්ම ආදියට සම්බන්ධ වීම, ඒ දේවල් සංවිධානය කරන්න, ඒ දේවල් පිළිබඳව සාකච්ඡාවලදී මුල් දැනගෙන කටයුතු කරන්න අද දවසේ මීන ලග්නීයයන්ට
දිනයට නොවැඩුවම අවකාශ ලැබෙන දවසක් හැටියට සලකන්න පුළුවන්. දිනයට අධිපති නැකතෙමි අඟහරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කිරීම පොළොවෙන් ලැබෙන සම්පත්ින් වලට ඉතාමත් සුබයි. විශේෂයෙන්ම මැණික් වගේම කෘෂිකර්මාන්තාශ්‍රිතව කටයුතු වල නිරත වෙන උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. මහ පාර්ශ්වීය ලැබීම වෙනුවෙන් පසුගිය කාලයේ පුරාවටම තිබුණා වූ බාධා කරදර වගේම සතුරු පීඩා නිරාකරණය කරගන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඉතාමත් ඉහළ මට්ටමකින් වැදගත් වෙනවා. විශේෂයෙන් ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන මීන ලක්ණිමියන්ටත් සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. තරගකාරී කටයුතුලින් ඉහළ ජයග්‍රහණ ගෙන දෙනවා. තරග විභාග සම්මුඛ පරීක්ෂණ වලට සහසම්බන්ධ වෙන මීන ලක්ණිමියන්ට අද දවසේ සුවිශේෂී ලාභ ප්‍රයෝජන අත්පත් කරගන්න පුළුවන්. උදරාගත ආබාධතා තමයි අද දවසේ වැඩිපුර ගෙන දෙන්නේ. එනිසා උදෑසන සිටම නිසි වේලාවට වගේම පාලනයෙන් යුතුව ආහාර පාන ගත්තොත් අතිසාර්ථක දවසක් බවට මීන ලක්ණිමියන්ට පත් කරගන්න පුළුවන් තැඹිලි පැහැ තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. ඉතින් රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගන්න, අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න, එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන්ම අත්විඳින්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඔබ බලාපොරොත්තුන අයුරින්ම අද දවස තුළ ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.